Audio Jungle. ආයි බොන්න හැමෝටම ඉතින් ඉඳලා වෙලා කතා කරාට නැවතත් අපිට සුපුරුදු පරිදි කියන්නත් බෑ නමුත් ආයෙ පාරක් අපිට ඔන්ලයින් ක්‍රමවේදයේ අnder වෙලා තියෙනවා මොකද මොකද හේතුව අවිනිශ්චිත අනාගතයකට දැන් අපි හැම වෙලේම ඉන්න වෙලා තියෙන නේද මේ කොරෝනා වසංගතයත් එක්ක ඉතින් අපිට යම් යම් බාධාකාරී තත්ත්වයන් එනවා හැබැයි මම පොතේ මතක තියාගන්න මේ එන හැම බාධාවක්ම වැඩිපුරම බලපාන්නේ අධ්‍යාපනයට අධ්‍යාපනයට බලපානවා කියලා කියන්නේ ඔබගේ අනාගතයට බලපානවා කියන එක. ඔබේ අනාගතයට බලපාන දෙයකට ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ. මේක නොසලකා හැර මෙම කාලේ විවේක කාලයක් විදිහට ගත කරන්න. ඒත් අපිට සිද්ධ වෙන මේ අඛණ්ඩ අධ්‍යාපනයේ පවත්වාගෙන යන්න. කොරෝනා පළවෙනි රැල්ල ආපු වෙලේ වුණත්, දෙවෙනි රැල්ල ආපු වෙලේ වුණත් මුලින්ම පළවෙනිම ඔන්ලයින් පන්ති ආරම්භ කරපු ගුරුවරයෙක් විදිහට හරි සතුටින් මම කියනවා අපේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට පුළුවන්. ඒකට මම වගේම අපේ ආයතන වල ඉන්න අපේ ආයතන සහකරුවන් අපේ ඒ වගේම අපේ දරුවෝ ටිකත් ඔබලත් අප්‍රමාණ ලෙස මහන්සිවට බව මම දන්නවා. ඉතින් මේ වගේම මේ පාරත් අපිට තුන්වෙනි රැල්ල මුල ඉන්න අපිට මේක වළක්වා ගන්න නම් ගෙදර ඉඳගෙන පරිස්සමෙන් ඉඳගෙන අපිට අපේ අධ්‍යාපන වැඩ කටයුතු ටික කරගෙන යන්න සිද්ධ වෙයි. එහෙනම් නැමුතේ අපි ඔන්ලයින් පන්ති පටන් ගන්නවා හෙට අරුද්ද දිහාටම ඔබට ඔබගේ WhatsApp group වරහා පණිවිඩය දෙනවා ඔබ සූදානම් විය යුතු ආකාරය. එතකොට ඔබ මූලික වශයෙන් කළ යුත්තේ WhatsApp group එක හරහා සමූහය සමග සම්බන්ධ වෙනකම මුලින්ම කළ යුතුයි. ඔබ WhatsApp සමූහය සහ සම්බන්ධ වුවහම ඔබට අවශ්‍ය කරන දැනුවත් වීම ටික ඉදිරියෙන් අහලා අපි ලබා දෙනවා කොහොමද මේක වෙන්නේ කියන එක. මූලික වශයෙන්ම 2021 දරුවන් මෙවර විභාගයට මොන දෙන දරුවන්ගේ සාමාන්‍ය පන්ති පැවැත්වු වේලාවටම ඔන්ලයින් පන්ති පැවැත්වෙනවා. එතකොට දැනුම ආයතනයේ දරුවන්ට සඳුදා සහ සෙනසුරාදා දිනත් නුවර IMS ආයතනයේ දරුවන්ට අඟහරුවාදා සහ ඉරිදා දිනත් ඒ විදිහටම පන්ති පැවැත්වෙනවා. ඒ වගේම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිට දරුවන් වෙනුවෙන් කලින් පැවති සාමාන්‍ය පන්ති පැවති වේලාවටම ඔබේ පන්තිය ඔන්ලයින් ක්‍රමවේදය හරහා අපි පන්ති පවත්වන්න සූදානම් කරලා තියෙනවා. එතකොට ඒකත් ඒ විදිහටම ඉරිදා දිනේ නුවර ආයතනයේ දැනුම ආයතනයේ සෙනසුරාදා දිනේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මිට අමතරව ඔබ දැනගත යුතු කාරණාව තමයි දැනුම ආයතනයේ ලෙක්චර්ස් ටික අපි පවත්වන්නේ Zoom ඇප් එක හරහා. එතකොට ඔබ Zoom ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලබා ගත යුතුයි. ඒ වගේම IMS ආයතනයේ IMS වෙබ්සයිට් එක හරහා තමයි අපි දේශන ටික පැවැත්වෙන්නේ. එතකොට ඔබ ඒ සම්බන්ධ දැනුවත් වීමක් සිදු විය යුතුයි. මේවා සම්බන්ධයෙන් දැනුවත් වෙන්නේ නම් ඔබට කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් අපි දීලා තියෙනවා. ඒ දුරකථන අංක වලට කතා කරලා ඔබට දැනගන්න පුළුවන් මේකේ තියෙන තාක්ෂණික ගැටලු තියෙනවා නම් කොහොමද ඒවා විසඳ ගන්න කියලා. ඒත් එක්කම උසස් පෙළ නොවන සහ අපේ 2023 අලුතින්ම ආරම්භ කරන ලද පන්තිය විශේෂයෙන් නුවර පන්තිය IMS පන්තිය 2023 දරුවන්ට විශේෂ දැනුම් දීමක් තියෙනවා. එයාලගේ ටයිම් ටේබල් එක එයාලත් එක්ක අපි සාකච්ඡා කරලා වෙනත් වේලාවක් යොදා ගන්න අපි තීරණය කරලා තියෙනවා. එතකොට එයාලට අපි IMS වෙබ්සයිට් එක හරහා වගේම Zoom ඇප් එක හරහා සජීවී ක්‍රමවේදයටත් ක්‍රමවේද දෙකටම අපි පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම උසස් පෙළ වලට අමතරව ඩබල් ලේටි පාඨමාලාව හදාරන දරුවෝ ඉන්නවා මගේ ගොඩක්. ඒ ඩබල් ලේටි පාඨමාලාව හදාරන දරුවන්ගේ සියලු දරුවන්ගේ ආර්ථික විද්‍යාව ගුරුවරයා විදිහට ඔවුන්ගේ ආර්ථික විද්‍යාව විෂය ඉතාම මැනවින් ආවරණය කර දීමට ඔබට කඩපිටින් ලක්ෂකස් කරන්න තියෙනවා. එතකොට දැනුම ආයතනයේ ඩබල් ලේටි මන්තිය සාමාන්‍ය සුපුරුදු විදිහට දවසම ඒ වේලාවටම Zoom හොස්සේ ඔන්ලයින් විදියට පැවැත්වෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම නුවර IMS ආයතනයේ අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන AAT ඔන්ලයින් පන්තිය ඒ විදිහටම මගේ විශ්ව ඒ විදිහටම පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ අනුව පොතේ ඔබේ වගකීම් යුතු ගුරුවරයෙක් විදියට ඔබ ආරක්ෂා කරගෙන ඔබ පරිස්සමෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න පොතේ මම කැප වෙන බව මම කියන්න කැමතියි. ඔබට අවශ්‍ය කරන මේ මාසය සඳහා අවශ්‍ය කරන නිබන්ධන ආයතනවලට පැමිණ ලබා ගන්න පුළුවන්. ඔබට එන්න පුළුවන්.
දෙමාපියෙක්ට එන්න පුළුවන් තවමට එන කවුරු හරි නවා ඔබට ඔබ නිබන්ධනය රැගෙන එන්න පුළුවන් තමයි තියෙනවා නිබන්ධනය රැගෙනීමට අපහසුම පුද්ගලයෙක් ඉන්නවා නම් කවුරුන් හෝ අපිට කතා කරන්න අපි මුදල් ගෙවීමේ ආකාරය වගේම ඔබට නිබන්ධනයේ නිවසටම ගෙනත් දෙන්න ක්‍රම වේදයක් අපි සකස් කරලා තිබෙනවා ඒ හින්දා අවශ්‍ය දෙයක් තිබ්බොත් ඔබට දියේදී දුරකතන වලට කතා කරන්න එව නැතිම වුණත් බැරිම වුණත් මගේ අංකයට කතා කරන්න මම ඔබ වෙනුවෙන් කතා කරන්න එහෙමනම් द्वीपोदय भयमोम हरिश्य मे काल मे वसंगते अभी बेरिला अनागत कभी हेमोटम गुडेल प्रार्थना कर प्रार्थना हेमोटम तिरुवंसरणाय अभी नुबोदिन गिन्न मुल्लाय पद्यादः सम्प्रदीयते।